Allora, punti magici scelte da stare a questa da canarti, ad una morale da mandi un po' la pelle che vi possono fattere, tu di cosa la cazzi a carno. Abbiamo un possono fattere. A nome siete e così ti è texto anche a lì, non mi te, di non dire una morale da una mani. Aspetta chi anni? A nome siete. E così è tisa, take. Take you a hame, patanga nika, ibule nika, dekamagana. It's a quarter a nume, siye, kasiye dahaya, ekasiye visa, ekasiye tisa. Eata sankia tiba, ever a bindu a liyevene. It's a quarter a bindu a rankerno, eka, deka, tuna, other paha, haya. It's a quarter. අනුවේ සිට එක සිය තිහතෙක් සංඛ්‍යාලයට බිින්දු වලි වෙන වාරගරණ හයයි. ඊළඟ ගාන බලමු. සිසුන් නවයක් සිටින පෝලිමක දෙවනියා සිටි සුජිත් එම පෙරී හරිමැන්ද පැමිණීමට පසු කළ යු සිසුන් ගණන වන්නේ. අපට කියන පෝලිමේ සිසුන් ඉන්නවලු නව දෙනෙක්. ඔන්න නව දෙනෙක් පෝලිමේ ඉන්නවා. එතන දෙවනියට ඉන්නවලු සුජිත්. එයාට මැදට එන්න ඕනලු. අපි බලනවා මැද ඉන්න ළමයා. නවය දෙක දෙක දාගොහම හතරයි. මැදින් එක්ක ළමයා එකක් එකතු කරනකොට පහයි. අපි බලනවා පස්වෙනිය කවුද කියලා. පස්වෙනිය තමයි මෙයා. අපි සුජිත් මැදට එන්න ඕන නම් මෙයාවයි මෙයාවයි මැදින් එක්ක නම පහු කරාට පස්සේ තමයි යාට මැද දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට සුජිත් මැද දෙන්න තුන් දෙනෙක්ව පහු කරන්න ඕනි. ඒ ප්‍රශ්නෙට උත්තරේ තුනයි. අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. තුන, හය, එකොළහ, දොළහ, දාහතර, දහඅට. යන සංඛ්‍යාවලින් දෙකෙන් බෙදෙන නමුත් තුනෙන් බෙදූ විට ඉතුරු වන සංඛ්‍යාව හා තුනෙන් ඉතුරු වන තුන බෙදෙන නමුත් දෙකෙන් බෙදූ විට එකක් ඉතුරු වන සංඛ්‍යාව ගුණ කළ විට ලැබෙන පිළිතුර වන්නේ. අපි ඉස්සෙල්ලම ලියා ගන්න අපිට කියලා තියෙන සංඛ්‍යා ටික. අපිට කියලා තියෙනවා 3 6 11 12 14 18. දැන් අපි අපිට ගුණකර්තී සංඛ්‍යා දෙක තෝරගමු. අපිට ඉස්සෙල්ලම කියන්නේ දෙකෙන් බෙදෙන නමු. අපි දැන් බලමු මෙතන දෙකෙන් බෙදෙන සංඛ්‍යා ටික මොනවද කියලා. අපිට දෙකෙන් බෙදෙනවා 6 10 12 14 18. තුනෙන් බෙදුව විට ඉතුරු වෙන සංඛ්‍යාව. 6 තුනෙන් බෙදෙනවා, 12 බෙදෙනවා, 14 තුනෙන් බෙදෙන්නේ, 18ත් තුනෙන් බෙදෙනවා. එතකොට ගුණ කරන් තියෙන පළවෙනි සංඛ්‍යාව අපි හොයාගන්නවා 14යි කියලා. අපි ඊළඟට බලමු ඊළඟට අපිට හොයාගන්න තියෙන සංඛ්‍යාව. අපිට කියනවා තුනෙන් ඉතුරු නැතුව බෙදෙන නමු. තුනෙන් බෙදෙන සංඛ්‍යාව ටික තමයි මේ. දෙකෙන් බෙදුණු විට එකක් ඉතුරු වෙන. මේක දෙකෙන් බෙදුවම එකක් ඉතිරි වෙනවා. මේ 6 12 18 දෙකම දෙකෙන් බෙදෙනවා. එතකොට 3 තමයි ඊළඟ එක. අපි ඊට පස්සේ මේ ටික ගුණ කරනවා. 14 3ෙන් ගුණ කරනවා. එතකොට 14 3ෙන් ගුණ කරද්දී 3 වලක් 4 12යි එකක් ඉතුරුයි. තුමලක් එක තුනයි තුනයි එකයි හතරයි. අපට උත්තරේ නම් 42යි කියලා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. නිවසේ සිට පාසලට දුර මීටර් 800කි. කසුන් නිවසේ සිට පාසලට යෑමට පිටස්ස එම දුරින් අර්ධයක්ව අමතක වූ කෑම පෙට්ටිය මිල ගැනීමට නිවසට පැමිණ නැවත පාසලට ගියේ. ඔහු ගමන් කළ මුළු දුර. අපට කියනවා නිවසේ සිට පාසල් දැක් දුර
meters at the sea. Kasun, make him bagya giar passe, a bagya chanama. Is the curry meter hard sea at Kiana. Eat a passe, Amatakuna can pitch it on the ice tinam. Is the curry? A gear meter hard sea ice tinam. Eat a passe, a dikelima parcel janama. Is the curry meter at a sea. අපි මේ ඔක්කොම ටික එකතු කරනවා. ඉතකොට අපි මේ ඔක්කොම ටික එකතු කරාම අපට උත්තරේ එනවා මීටර 1600යි කියලා. එතකොට 1000 කසුන් ගමන් කියලා තියෙන මුළු දුර මීටර 1600යි. අපි යමු අපේ ඊළඟ ප්‍රශ්නයට. සෙන්ටිමීටර 20 දිග කම්බියක්ගෙන එන ජිකෝණ ආකාර හැඩයක් සාධන ලදී. ඒ අනුව නිවැරදි ප්‍රකාශයේ විය හැකි පිළිතුර වන්නේ. අපිට කියන්නේ සෙන්ටිමීටර 20ක් දිග කම්බියකින් ඍජුකෝණ ආකාරයක් සාධනවා කියලා. අපි මේකෙදි උත්තර ආදේශ කරලා බලනවා. පළවෙනි උත්තරේ කියනවා පැත්තක පළල 6 සෙන්ටිමීටර 6යි කියලා. එතකොට අපි මෙහෙම සෙන්ටිමීටර 6 දැම්මොත් හයයි හයයි දොළහයි විසින් දොළහක් කලුණාම අටයි අට මේ දෙපැත්තට බෙදලා ගියාම හතරක් වෙනවා එතකොට මේක ඍජු කෝණාංශයක් වෙන්නේ නැහැ එතකොට පළවෙනි උත්තරේ වැරදි අපි ඊට පස්සේ දෙවෙනි උත්තරේ බලනවා දෙවෙනි එකේ කියනවා පැත්තක පළ සෙන්ටිමීටර 5යි කියලා එතකොට 5යි 5යි 10යි විසින් 10ක් ගියාම 10ක් ඉතුරුයි ඒ දෙක අතර කියලා විදුහම් 5යි එතකොට එක ඍජුකෝණ ආකාරයෙන් මේ සම්චතුරස්‍රයක් වෙනවා. ඒ හින්දා අපි තුන්වෙනි උත්තරේ ආදේශ කරලා බලනවා. ඒක කියනවා පැත්තක පළල සෙන්ටිමීටර 3යි කියලා. එතකොට අපිට එනවා 3යි 3යි 6යි 20ෙන් 6ක් අඩු වුණාම 14යි. 14 දෙකෙන් බෙදුවම 7යි. එතකොට දිග එනවා සෙන්ටිමීටර 7යි කියලා. එතකොට අපේ ඍජුකෝණාංශයේ ඍජුකෝණාංශයක් විදිහට තියෙනවා වෙනස් වෙලා නැහැ. දිගයි පළලයි ඒ විදිහට තියෙනවා. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ අංක 3. එහි පැත්තකදී පැත්තක පළල සෙන්ටිමීටර 3ක් වේ. අපි බලමු අපේ ඊළඟ ප්‍රශ්නේ. 1.12ට ඉලක්කම් සටහන් කර ඇති වෘත්තාකාර ඔරලෝසු මුහුණතක එම ඉලක්කම් හරහා පමණක් ඇදිය හැකි සම්මිතික රේඛා ගන්නවන්නේ. දැන් අපිට බෝඩ් එකේ පේනවා ඔරලෝසුවක් තියෙනවා. එකේ ඉඳන් 12ට අංක තියෙන. අපි දැන් මේක සම්මිති අක්ෂය අදිනවා. මේ 12 ඉඳන් 6 වෙනකන් තියෙනවා එකක්. දැන් එකේ ඉඳන් 7 දෙකේ ඉඳන් 8 වෙනකන් තියෙනවා. 3 ඉඳන් 9 වෙනකන් තියෙනවා. 4 ඉඳන් 10 වෙනකන් තියෙනවා. 5 ඉඳන් 11 වෙනකන් තියෙනවා. එතකොට ඔක්කොම ගාන 6යි. එතකොට 1.12ට ඉලක්කම් සටහන් කර ඇති වෘත්තාකාර ඔරලෝසු මුහුණතක එම ඉලක්කම් හරහා පමණක් ඇදිය හැකි සම්මිතික රේඛා ගණන 6යි. හරි. අපි යන් අපේ 20 ප්‍රශ්නෙට. ජගත් ළඟ රුපියල් 100 නෝට්ටු දෙකක් හා 20 නෝට්ටු පහක්ද කුමාරි ළඟ රුපියල් 50 නෝට්ටු හතරක් හා 20 නෝට්ටුවක්ද තිබුණි. දෙදෙනා ළඟ තිබූ මුදල සමාන වීමට ජගත් කුමාරි ලබා දිය යුතු නෝට්ටු ගණන වන්නේ. අපි ඉස්සෙල්ලා අපිට කියලා තියෙන දේ ලියා ගන්නවා. ජගත් කියන එකේ ගාව රුපියල් 100 නෝට්ටු දෙකක් තියෙනවලු. එතකොට යා ගාව එතන තියෙනවා රුපියල් 200ක්. ආය 20 නෝට්ටු පහක්. විසි නෝට්ටු පහ කියන්නේ රුපියල් 100ක්. එතකොට ජගත් ගාව මුළු ගාන රුපියල් 300ක් තියෙනවා. අපි දැන් බලමු කුමාරි ගාව තියෙන මුදල. අපිට කියනවා කුමාරි ගාව 50 නෝට්ටු 4ක්. කියන්නේ රුපියල් 200ක්. ආයෙ 20 නෝට්ටු එකක්. එතකොට යාගා මුළු මුදල 220යි. අපෙන් අහන්නේ දෙදෙනා ගාව තියෙන මුදල සමාන වෙන්න ජගත් කුමාරිට කීයක් දෙන්න ඕනද කියලා.
අපේ ඉඳා 300න් 220ක් අඩු කරනවා. අපට උත්තරේ එන්නේ 80යි කියලා. ඒ කුමාරිට වඩා ජගත්ට තියෙන මුදලනේ. ඉතින් ජගත්ට රුපියල් 80ම කුමාරිට දුන්නොත් දෙන්නා සමාන වෙන්නේ නැහැ. ඒ හින්දා මේ 80ම දෙන්නේ නැතුව අපි ඒකත් දෙකට බෙදනවා. එතකොට 40යි. එතකොට ජගත් කුමාරිට රුපියල් 40ක් දෙන්න ඕනේ. අපි බලමු අපිට උත්තර වල 40 තියෙනවද කියලා. පළවෙනි උත්තරේ කියනවා රුපියල් 50 නෝට්ටු දෙකක්. 52න් ගුණ කරාම රුපියල් 100යි. එතකොට ඒක වෙන්න බෑ. රුපියල් 20 නෝට්ටු දෙකක්. 2 22න් ගුණ වුණාම 40යි. ඒක ඒ උත්තරේ හරි. තුන්වෙනි එකේ කියනවා 100 නෝට්ටු එකක් කියලා. එතකොට ඒ උත්තරේ වැරදි. එතකොට මේ ප්‍රශ්නේ හරි උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ දෙවෙනි උත්තරේ. රුපියල් 20 නෝට්ටු දෙකක්. නිල් කහ රතු හා සුදු යන තින්ත කුප්පි හතරක් සලක් ළඟ තිබුණි. ඒවා දමා තිබුණේ විනිවිද නොපෙනෙන කුප්පි හතරකය. සලත් ඒවා ඇතුළත නොබලා හඳුනාගත නොහැකි නිසා ඔහු 1, 2, 3, 4 ලෙස ලේබල් කරන ලදී. ඔහු ඒවා පොතක ලියා තිබුණේ මේ ආකාරයයි. දැන් අපේ ප්‍රශ්නේ කියලා තියෙනද අපි මෙහෙම ලියා ගන්නවා. නිල් කහ රතු සුදු. අපේ කියලා තියෙන මෙන්න මේ පාඩිකනේ. එයා ඒවා විනිවිද නොපෙනෙන කුප්පි හතරකට දානවා. එයාට ඒවා හඳුනා ගන්න බැරි හින්දා එයා 1, 2, 3, 4 කියලා ලේබල් කරනවා. අපි දන්නා 1 මොන පාඩද, 2 මොන පාඩද, 3 මොන පාඩද, 4 මොන පාඩද කියලා. අපි දැන් බලමු අපිට යටින් දීලා තියෙන ප්‍රකාශන ටික. 1 හා 3 මිස කර විට කොළ පාඩ ලැබේ. 1යි 3යි එකතු කරාම අපිට ලැබෙනවලු කොළ පාඩ. ඊළඟට කියනවා 2 හා 4 මිශ්‍ර කර විට රෝස පාඩ ලැබේ. 2යි 4යි එකතු කරාම අපිට රෝස පාඩ ලැබෙනවලු. ඊළඟට කියනවා 3යි 4යි මිශ්‍ර කර විට ඇඹිලි පාඩ ලැබේ කියලා. ඇඹිලි පාඩ ලැබෙනවලු. දැන් අපි බලමු මේ අංක වලට අදාළ පාඩ ටික. කොළ පාඩ හැදෙන්න අපි දන්නවා අපිට ඕන වෙන්නේ නිල් පාටයි කහ පාටයි. ඊට පස්සේ නිල් කහ දෙක එකතු කරනවා තමයි කොළ පාඩ හැදෙන්නේ. ආයෙත් දන්නවා රෝස පාඩ හැදෙන්නේ රතුයි සුදු විදෙක එකතු කරනවා කියලා. තැඹිලි පාට හැදෙනවා කහයි රතුයි එකතු වුණාම. දැන් අපිට මේ වලින් හොයාගන්න තියෙන්නේ දැන් 3 3 කියලා දෙකක් තියෙනවානේ. එතකොට මේ 3යි 3යි කියද්දී මෙන්න මේ පාට. දැන් පළවෙනි එක කියන්නේ නිලුයි කහයි. නිලුයි කහයි කියන දෙකේයි කහයි රතුයි කියන එකේ එකම පාර දෙකක් තියෙන්න ඕනි. කහ. එතකොට අපිට තේරෙනවා අංක 3 කියන්නේ කහ පාට කියලා. ඒක හොයාගත්තට පස්සේ අපිට අනිත් පාටත් හොයාගන්න පුළුවන්. කොළ පාට එන්න මේක කහ නම් එක තමා නිල්. ඊට පස්සේ මෙතන බලද්දී කහයි රතුයි නම් 4 තමා රතු. ඊට පස්සේ 2යි 4යි තියෙන තැන රෝස පාටෙන්ද 4 කියන්නේ රතු නම් 2 කියන්නේ අනිවාර්යෙන් සුදු වෙන්න ඕනි. ඊට පස්සේ දෙන්නත් බලමු අපෙන් අහලා තියෙන ප්‍රශ්න ටික. ඒ අනුව 3 ලෙස
ده හන්ව තිබූ කුප්පියේ තිබුණු වර්ණය වන්නේ? තුන තියෙනවා. තුන කියන්නේ කහ. එතකොට උත්තරේ අංක 1 කහ. ඒ අනුව දම් වර්ණය ලබා ගැනීම මිශ්‍ර කළේ කුප්පිවල අංක වන්නේ. දම් පාට හදන්න අපට ඕනේ රතු විනිලු. රතු පාට කියන්නේ අංක 4. නිල් පාට කියන්නේ අංක 1. එතකොට උත්තරේ 1 හා 4. උත්තරේ අංක 1. එහෙනම් නංගී මල්ලී මේක ලියපු කොටස් ටික හොඳට බලාගන්න. ඉතින් ප්‍රශ්න ටික මම හෙට සාකච්ඡා කරනවා. දිනේ දිස්සන අංකයට ඔයාලා තියෙන ගණිත දැල්ල දාන්න පුළුවන්. අපි ඒවල පුළුවන් විදිහට උදව් කරනවා. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.